අයිබෝවන් හරිදී හරියට ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මමරුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකා ජනපති, ඉන්දිය ජනපති සහ අගමැති හමුවෙයි. ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණය ආධාර. ත්‍රස්තවාදී නැති කිරීමටත් මූල්‍ය ආධාර. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි. ලිපිය ජනපතිට. අවමත් බහුතරය අපේ ආණ්ඩුවට විජේපාලගෙන් රතු එළියක්. විනය කැඩූ අයට නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණ. ජවිපෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක්. ශ්‍රී ලංකාවේ HIV ආසාදිතීන්ගේ සංඛ්‍යාව 3500 ඉක්මවයි. ප්‍රථමින් දේශීය පුවත්. සිය ප්‍රථම විදේශ සංචාරයේට එක්ව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා හමු වුණා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක සහන ණය ප්‍රදානයක් ලබා දීමටත් ත්‍රස්තවාදී වැළැක්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබා දීමටත් එකඟතාවය පළ කර තිබෙනවා. මීට අමතරව මෙරට අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දිය ධීවර බෝට්ටු නිදහස් කිරීමටද ඒකකතාවයකට පැමිණ ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දිය ජනාධිපති රාම්නාථ් කෝවිඳ් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ සිදු වුණා. ජනාධිපති දුහුරේට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශීය රාජ්‍ය සංචාරය සම්පූර්ණ කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිවරයා චාරිත්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට්‍රපති භවන්හිදී මහත් හරසරින් සිදු වුණා. එහිදී ඉන්දියා රාජ්‍යයේ එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙකු වෙත පිරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගත්තා. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශිංසනය පළ කළ ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවිඳ් මහතා මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කළා. නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉන්දියා ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහය ලබා දෙන බවද මෙහිදී සඳහන් කර සිටියා. මෙම හමුව සඳහා ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්, ඉන්දියා රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිංහයන මහතුරුන් සහ ශ්‍රී ලංකා දූත පිරිස එක්ව සිටියා. ඉන් අනතුරුව රාජගත් වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත ගොස් උපහාර දැක්වීමද සිදු කළා. විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීමද මෙහිදී සිදු වුණා. නිල සංචාරයේ තවත් සුවිශේෂී මොහොතක් සනිටුවන් කරමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමු වුණා. දෙදින අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වුණා. ඒ නවදිල්ලියේ පිහිටි ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිදරාබාද් හවුස්යේදී. ආයුබෝවන්, වණක්කම්, නමස්කාර. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි සපමින තිබෙනවා. ඔබතුමාව ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නවා. මම කැමති මේ අවස්ථාවේ ප්‍රමාද නොවීම ඉතාම අභියෝගාත්මක ජයග්‍රහණයක් ලබාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට හදවතින්ම සුභපතන්න. ජයග්‍රහණය සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ ජනතාවටත් මම හදවතින්ම සුභපතනවා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තියෙන ශක්තිමත්ම සහ පරිණත රටක්. අපි අපේ සම්මානනීය ගෞරවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද කරනවා. එතුමාගේ පළමු විදේශ සංචාරයේ විදිහට ඉන්දියාව තෝරාගෙන ඉන්දියාවට පැමිණීම ගැන. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන්නේ එක හා සමාන මිත්‍රත්වයක්. මෙය එක සංකේතයක් මේ රටවල් දෙකම ගැන තියෙන විශිෂ්ටත්වය පෙන්වන්න. මේ රටවල් දෙකෙහිම ප්‍රගතිය වන්නේ හැම ශ්‍රේෂ්ඨයකින්ම ශාන්තිය, සමෘද්ධිය, සුරක්ෂාව. අපේ ජනාධිපති රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබට ලැබුණු මේ ජනවරම ශක්තිමත්ව සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ඇති කරන්න උපයෝගී කරගන්න. එක්සත් සුරක්ෂිත සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ඉන්දියාවේ බලාපොරොත්තුව.
අද ජනාධිපති රාජපක්ෂ මහතා සමග කළ ද්විපාර්ශ්වීය සාකච්ඡා ඇත්ත වශයෙන්ම දෙරටම අතිසාර්ථකයි. අපි ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සහන ණය ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ක්‍රියා කරන බව මෙහිදීම සඳහන් කරන්නට කැමැති. ඒ වගේම ත්‍රස්තවාදය මැඩපවත්වන්නටත් තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබා දීමටත් කටයුතු කරනවා. මගේ විශ්වාසය නම් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය සමග රටවල් දෙකෙහිම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වේගවත් කරයි කියලා. බඩාවා දෙගා. බොහොම ස්තුති නන්ද්‍රි ධන්‍යවාද. අයිබෝන්. Thank you very much, His Excellency. First of all, kind words, and then for inviting me, and also the great hospitality extended to me. And Prime Minister Shri Narendra Modi and I discussed several important issues this morning. The discussions were extremely cordial and reassuring. Among these, cooperation in regard to security of our two countries took priority. India has always assisted Sri Lanka to enhance our capabilities in intelligence and counter-terrorism, and we look forward to continued support in this regard. I want to thank for his offering $50 million US dollars credit line to enhance the capabilities of the intelligence agencies. Since our recent experience in April this year, we have had to rethink our national security strategies, and assistance from India in this regard would be most appreciated. In this regard, His Excellency Prime Minister's assurances are most encouraging. We also discussed how Sri Lanka and India could work together in economically important matters. I thank Prime Minister His Excellency Narendra Modi for his positive responses to many of the initiatives I proposed to enhance Sri Lanka's economy. We discussed in length the fishermen's issue and will take steps to release the boats belonging to India in our custody. And also, I want to thank particularly in offering $400 million as a credit line to improve the infrastructure and the economy. Since my election as the President of Sri Lanka, the first official invitation was from the His Excellency Prime Minister and the Government of India. I'm certainly very happy to be here because India is our closest neighbor as well as our long-standing friend. I would avail this opportunity to invite Prime Minister Modi to visit us as the first head of government to visit Sri Lanka since my election as the President of Sri Lanka. Thank you very much. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය ඉන්දිය මාධ්‍ය අද දිනේ සිය ප්‍රධාන පුවතක් ලෙස මෙලෙස වාර්තා කර තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බව කථානායක මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කථානායක මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත දැනුම් දීමක් සිදු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක් වූ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධුරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයේම එහි කටයුතු කිරීම සුදුසු යන්න සිය අදහස වන බවයි. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නායකත්වය යටතේ මැතිවරණ කොමිෂන් සභාව ඉටුකළ විශිෂ්ට කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහාත් ඉදිරියේදී එළඹෙන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙවීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ මෙහෙවීම ඉතා වැදගත් වනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයට මේ වන විටත් පාර්ලිමේන්තු බහුතරය පවතින බැවින් ඉදිරි මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටියාරච්චි මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ආණ්ඩුවට පුළුවන්කමක් තිබෙනවා නම් මේ ඍජු බදු විතරක් නෙමෙයි පුළුවන් නම් වක්‍ර බදු අඩු කරන්න ක්‍රමයක් කියලා හඳුන්වලා දීලා නැහැ. ඒ ක්‍රමය හඳුන්වන්න බෑ. මොකද අද හාල් කිලෝ එක රුපියල් 110යි. අද පරිප්පු කිලෝ එක රුපියල් 12කින් වැඩි වෙලා තියෙනවා. සිමෙන්ති කොට්ටේ රුපියල් 100කින් වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කම්බි කූර රුපියල් 300කින් වැඩි 500ත් අතර වැඩි වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමාට මම අභියෝග කරනවා. එතුමා කිව්වේ කොහොමද අපි ඩොලර් එක අවප්‍රමාණ වෙන එක අඩු කරනවා කියලා. මම දන්නේ එතුමාගේ සැලසුම් මොනවාක්වත් මේ වෙනකොට කියලා නැහැ. බොරුවට මේ ආණ්ඩුව ජනාධිපති දුරේ දිරුන් දීපු දාසේ කොටස් වෙනද පොළේ ඉහළ ගියාවක් කියලා පෙන්නලා ඊට පස්සෙන්ද වෙනකොට ආයි වෙනසක් වුණා. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට පහුගිය නොවැම්බර් 16 වෙනිදා තිබිච්ච මැතිවරණය එක ජීවිතයක් අහිමුනේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ කොහොමටවත් මේ ගැට ගහගෙන යන්තම් අරඤ්ඤණ ආණ්ඩුවට කිව්වේ ඇමතිවරු 15 කිව්වා. දැන් 53කට වැඩි. මතක තියාගන්න ඕන ආණ්ඩුව සුළුතරයක් එක තමයි මේ ආණ්ඩු කරන්නේ. බහුතරය ඉන්නේ අපිට. ඕනම වෙලාවක ගිනවොත් අපිට පරාජයටපත් කරන්න පුළුවන්. අපි මේක බාර දුන්නා. අපි මේක පෙරේතකමට මේක වාඩි වෙලා හිටියේ නැහැ. පෙරේතකමට අපි ගන්න යන්නේත් නැහැ. පෙරදුනා නම් අපි පෙරදිලා ගෙදර ඉන්නෝ. ඊළඟ ඡන්දෙදී ජනතාව දැනුවත් කළා අපි ඡන්දෙන් ඇවිල්ලා නැවත අපි ඒක බාර ගන්න ලෑස්ති වෙලා තියෙනවා ස්ථිර වශයෙන්. මෙරට ව්‍යවසායකින් දිරිමත් කිරීමට ආණ්ඩුව මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්ස්පෝ විලේජ් ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවයට එක්වෙමින්. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන එක්ස්පෝ විලේජ් ජාතික වෙළඳ ප්‍රදර්ශනය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ලෝකේ බොහෝ වැදගත් ව්‍යාපාරික ආයතන කැමැත්ත පළ කරනවා ඔවුන්ගේ එක්තරා ආකාරයක බෙදාහැරීම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරගන්න. ඒකේ තේරුම බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමෙන් ඔවුන්ගේ පිරිවැය විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. කාර්යක්ෂමතම වාණිජ නැවුමන් මාර්ගයේ පිහිටලා තියෙන රටක් නිසා ඔවුන්ට ඒ වාසියක් වෙනවා. එනිසා අපේ ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට අපේ ගම්බද ව්‍යවසායකයාගේ ඒ නිෂ්පාදන රැගෙන යන මට්ටමකට අපි මේ ක්‍රියාදාමය වැඩි දියුණු කළ යුතු වෙනවා. පැවති ආණ්ඩුව ඒගොල්ලෝගේ ප්‍රධාන අරමුණු වුණේ මහජනයාගෙන් ව්‍යවසායකයාගෙන් පුළුවන් උපරිමයෙන් බදු අය කර ගැනීම. ඒකෙන් උනේ ව්‍යවසායන් කඩාගෙන වැටුණා. ව්‍යාපාර ඇමෙහිටියා. කර්මාන්ත කඩාගෙන වැටුණා. ඕනම ආර්ථිකයක් කාර්යක්ෂමව නැගිටින්නේ ව්‍යවසායකයන්ට ඉඩ දෙන ප්‍රමාණයට, බදු බර අවම වෙන ප්‍රමාණයට. දැන් ඔබට ව්‍යවසායකයන් හැටියට ගොඩ නැගෙන්න අවශ්‍ය කරන පිට්ටනිය නිර්මාණය කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේ රට අද ඒ අලුත් පරිවර්තන යුගයකට අවතීර්ණ වෙලා ඉවරයි. නිවැරදිව රාජකාරී කටයුතු සිදු කළ රාජ්‍ය නිලධාරීන් වත්මන් රජය යටතේ අසාධාරණයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ආපු ගමන්ම දින කිහිපයක් ඇතුළතම කැබිනට් මණ්ඩලය හරියට වැඩ බාර ගන්නත් කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරක් වෙන අධ්‍යක්ෂක තනතුරු දරන ශානි අබේසේකර මහත්මියව දකුණු පළාතේ ඒ පොලිස්පත් නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර තනතුරට මාරු කළ යව. ප්‍රශ්නයක් එන්නේ මහ බැංකු බැඳුම් කර වංචාව තමයි ඉතිහාසයේ සිද්ධ වෙච්ච දැවැන්තම විශාලම වංචාව කියලා පෝතනා කරපු රයිල් වික්‍රමසිංහ මහත්තයලා, රවි කරුණානායක මහත්තයලා බොහොම නිදැල්ලි දැද්දි විපක්ෂයේ ඉන්නකොට ප්‍රධාන වශයෙන්ම චෝදනා කරපු දේශපාලඥයින් ඉන්නවා. බැඳුම් කර සම්බන්ධයෙන්, ගල්ලඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන්, සතොසේ සහල් විකිණීම් සම්බන්ධයෙන්, පසු සම්පත් මණ්ඩලයේ කිරිහරක් ගනුදෙනු සම්බන්ධයෙන් ඒ චෝදනා ලක් වෙච්ච දේශපාලඥයින්ව පරීක්ෂණ කරන රජයේ නිලධාරීන් සිද්ධ වෙලා තියෙනවා ජීවිත ආරක්ෂාවට රටින් පණින්. CID එකේ නිලධාරීන්ට කියනවා නම් ඔවුන් දේශගත වෙනකොට ඒකට තහනමක් පනවනවා. ඒක නෙමෙයි විය යුත්තේ. අපි ඉතිහාසය අහලා තියෙන්නේ පොලිසියට බය හොරු රට පයින්නවා කියලා. අද සිද්ධ වෙලා තියෙන්නේ හොරුන්ට බය පොලිසියට රට පයින්න. ඊයේ නියෝජ්‍ය අමාත්‍ය හැටියට දිවුරුම් දෙන කඩිය එළිවෙල බලනකොට රාජ්‍ය අමාත්‍යලා වෙනවා. ඇමති මණ්ඩලේ 15යි කියලා සපත කළා කිව්වා. 15ට වැඩිය කවුරුත් දිවුරුම් දෙන්නේ නැහැ කියලා කිව්වා. දැන් ඒ ඇමති මණ්ඩලේ මාස 4කටත් පැටවු ගහමින් එනවා. මුලින් 35යි රාජ්‍ය අමාත්‍යවරු. දැන් ඒක 39යි අද උදේ වෙනවා. විදුලි බල ඇමති, බලශක්ති ඇමති දෙකට කඩලා විදුලි බල එක්කෙනෙක්, බලශක්ති තව එක්කෙනෙක්. එතකොට නමත් දෙකට කඩන දැන්. මේකද විද්‍යාත්මක ක්‍රමය. අපිට මේක අරුම පුදුම නෑ. මේවා වෙන්නේ නැති දේවල් හැටියට නෙමෙයි අපි දැක්කේ. මේවා වෙනවා. මෙච්චර ඉක්මනට වෙන එක ගැන අපට ඇත්තටම ටිකක් හිතා ගන්න අමාරුයි. යහපත් සමාජයක් ගොඩනැගීම යනු හෘද සාක්ෂියට අනුව ජීවත් වීම මිස කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීම නොවන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා පවසනවා. අම්පාර මහවය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ තිබුණ ආණ්ඩුව ආපුවාම අපිට පක්ෂයක් නැතුව ගියා. යන්නේ නැවන්නේ. හේවණක් නැතු වුණා. අපි ඉනිපස්සේ පක්ෂයක් ඇදුවා. ඒලා වැඩි දිනක අපිට උදව් කරේ නැහැ. අපිට සල්ලි දෙන්න කවුරුත් හිටියේ නැහැ. අපිට බලවතුන් හිටියේ නැහැ. මේ ප්‍රාදේශීය පාර්ටික දිනාගෙන ඔක්කොම හදාගත්තාම ඔන්න එක එක්කෙනා කොළඹ ඉඳලා එනවා. එයලා කියන අම්පාර රැන්ටොප් කන්දිල නොතල මන්ත්‍රිකමක් එහෙන් ගන්න පුළුවන් වෙයි වගේ කියලා අන්න කට්ටිය එනවා. හැබැයි අර පෙරදිලා කට 72 වගේ ගහගෙන ඉන්න වෙලාව හරි එකෙක් නැහැ. එකෙක් නැහැ. මේක හැදුවට පස්සේ වෙන්න අයිතිකාරයෝ ගොඩයි. මේ රටේ බරපතල ප්‍රශ්නේ දුප්පත්කම එක ඛේදවාචකයේ එක ප්‍රශ්නයක් තමයි මත්වතුර. රටක් විනාශ වෙන්න යන්නේ. එහෙම වෙලාවක රට හදනවා කියනෙව්, ගම හදනවා කියනෙව්, අන්න අපිට ගැලවුම් කාර්යයක් ඇවිල්ලා කියන හොඳට වැරි වැරි. හොඳට වැරි වැරි. කවුද උන් පස්සේ යන්නේ? ඒකයි මට තියෙන ප්‍රශ්නේ. උන්ද මේ රට හදන්නේ? කරුණා කරලා. ඔබට යහපත් රටක් අවශ්‍ය නැහැ. යහපත් සමාජයක් අවශ්‍ය නැහැ. කරුණා කරලා යුක්තියත් එක්ක ඉන්න. ජීවිතය කියන්නේ කාපට් නෙමෙයි, කොන්ක්‍රීට් නෙමෙයි, සල්ලි නෙමෙයි. පිරිපුන් අධ්‍යාත්මකදී පුරවසිය. මනුස්ස ගුණධර්ම ඇති. හිතන්න පුළුවන්. මිනිසුන් සයි රටක් අපි ගොඩනගන්නේ නැත්නම් කාපට් කොන්ක්‍රීට් වලින් විතරක් මේ රට හදලා වැඩක් වෙන්නේ නැහැ. අපිට කරුණාව නැත්තම්, දයාව නැත්තම්, ආදරය නැත්තම්, ලෙංගතිකමක් නැත්තම්, හෘද සාක්කයක් නැත්තම්, ආත්මකමක් නැත්තම් කුමකටද මේ රට? ඒ නිසා විශ්වාසයෙන් යමක් කියන්න ආන්න මිනිහෙක් ඉන්නෝ. පාලකීන් නිවැරදි කිරීමට ශක්තිමත් විපක්ෂයක් රට තුල තිබිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌපලත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ හාලියල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබිලා තියෙන ජනවරමක් එතුමාට අපි සුබ පතනවා. දැන් ජනාධිපති ධූරයේ කරගෙන යන්න. හැබැයි අඩුපාඩුවක් තියෙනවා නම් විවේචනාත්මකව අපි ඒක දකින්න සූදානමින් ඉන්නවා කියන කාර්යයත් මතක් කරන්න කැමතියි. රටේ ජනතාවට අපි තේරුම් කරලා දෙන්න කැමතියි. අවුරුදු 71ක පාලනයේ ඇතුලේ තමයි ප්‍රභාකරන් හැදුනේ. සහරාන්ල හැදුනේ. ඒ කියන්නේ මේ ජාතිවාදී ආගම්වාදී බිහි වුණේ උප්පත්තිය සිද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලන කාලයන් තුලදී, එක්සත් ජාති පක්ෂ පාලන කාලයන් තුලදී. අපි රටේ ජනතාවට අනිත් පැත්තෙන් කියනවා අසීමිත බලයක් දීලා රටක් වනස ගන්න විඳෝ ගන්න තැන රටපත් කරන්න එපා. දැන් මේ රටේ පාලකයෝ අඩුපාඩුවක් උනම් පෙන්වලා දෙන්න. ඒ අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ඉදිරි මහමැතිවරණයක් කළ යුතුව තිබෙනවා. හඬක් නගන්න පුළුවන් මිනිස්සු පාර්ලිමේන්තුවට යන්න ඕනේ. නිදා ගන්න අය නෙවෙයි, අකුලන් ඉන්න අය නෙවෙයි, කට වහගෙන ඉන්න අය නෙවෙයි. වැරද්දක් අඩුපාඩුවක් පෙන්වා දීලා නිල බලලා හරියට කියා දීලා ඒ වෙනුවෙන් අරගලයක් කරන්න පුළුවන් මිනිස්සු පාර්ලිමේන්තුවට ඉන්න ඕනේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂ පැත්තෙන් ගිහිල්ලා ආණ්ඩු පැත්තට විකිනන කට්ටිය හදලා විපක්ෂයක් හදන්න බෑ. එහෙම වුණොත් තමයි නිවැරදි රාජ්‍යයක් ගොඩනගා ගන්න යම් හෝ පහසුවක් මේ රටේ ජනතාවට උදා වෙන්නේ. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වන අතර 2020 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් පත් මෙතෙක් ලබා දී නොමැති අතර එම වවුචර් පත් ජනවාරි 2 සතිය වන විට ලබා දීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පිරුම් මහතා සඳහන් කරන්නේ. මම මගේ අමාත්‍යංශය වෙනුවෙන් ඉතිහාසයටත් අදාළව සමාව ඉල්ලා හිටිනවා. 44 ලක්ෂයක් වූ දරුවන්ගෙන් වවුචරය හෝ නිලැඳුම නිසි වේලාවට ඔබේ අතට පත් කිරීමට නොහැකි වීම පිළිබඳ අවම වශයෙන් ජනවාරි මාස 2 සතිය වෙනකොට එය ලබා දෙන්න අපට පුළුවන් කමක් ලැබේ. එමෙන්ම සීරු පාසල් ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම සඳහා පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර දෙමාපියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. මේ අතර මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 සිට දෙසැම්බර් මස 12 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අයදුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 4,987කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිරිම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනේත් සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තීරුම් දුන් වාසුදේව නායකර මහතාද පෙරවරුවේ සිය ධුරේ රාජකාරී නිලවශයෙන් ආරම්භ කළා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. අපේ අරමුණ සුළු පිරිසක් වැඩියෙන් ජලය පාවිච්චි කරනවා මේ රටේ. වැඩි පිරිසකට ජල හිඟ තත්වයක් තියෙනවා. මේ ප්‍රතිවිරෝධය විසඳන එක තමයි මගේ නම් දැක්ම.
මේක ලේසි නෑ විසඳන්න. නමුත් මෙය මේ විදිහට හිතට ගත්තාම ඒ විසඳුමේ අවශ්‍යතාවය අපිට තාමත් අදින් දැනේ. බොහෝ දෙනා කතා කරන මේ සුසල් ගන්ත එම්බසිරෙක්ට මේ කාරණේ සම්බන්ධව අලුත්ම තත්ත්වයක මුමත් අද මේ සම්බන්ධව මම දන්න තරමට රාත්‍රි වාර්තා වුණේ ඔවුන්ගේ කට උත්තරයක් තාම දීලා නැහැ. ඒක කරන්නේ නැහැ. වශයෙන් කට උත්තර නැසුණා පරිස්සමෙන් කරගෙන යන්න කියලා කිව්වා. මේකට සහයෝගය දක්වන්න කියලා පැමිණිල්ලක් නැතුව විභාගයක් කරන්න බෑ. අඳුරා ගැනීමක් කරන්නත් ඕන. ඒ නිසා මේකට සහයෝගය දක්වන්න කියලා ඊයේ වෙනකන් එක අවහාවනේ කට උත්තරයක් දුන්නේ නැහැ. කොමුණත් අපි මේක මේ හෙලා දැක්ක. ඔබ පැහැදිලිව මේ මෙහෙම දෙයක් සිද්ධ වුණා නම් ඒක අපි හෙලා දකිනවා. වෙන සිද්ධීන් ඇති වෙන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ කොළඹ නමුත් පොලිසිය පරීක්ෂණ කරගෙන යනවා. අපට තියෙන CCTV කැමරා වලින් ඒ අවස්ථාවේ හිටපු අය සොයා බලලා මොකද මේක වාහන වෑන් එකක් නෙමෙයි මේක කාර් එකක්. තෙල්මිල සූත්‍රය ගැන කතා බහක් ලක්ුණා මොකක්ද දැල්වත් මේ සත්‍ය සම්බන්ධත්වය. තෙල්මිල අපි සූත්‍රය යනවා. ඒක අයින් කරලා මේ තියෙන්නේ දැන් ඒ අවශ්‍යතාවය අනුව තමයි ඔය මාසෙන් මාසෙට රුපියල් 4 වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ. තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් ලක්ෂ්ම යාප අවේවර්ධන මහතා අද සිය දුහරේ රාජකාරී ආරම්භ කළේ නාරහෙන් පිට පිහිටි ඇස්සිදි සිමැතුරේදී. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අපේ කාර්යභාරය ක්‍රියාත්මක කරන්න අපි අපකපල ඒකේ සමාජයේ බලාපොරොත්තු වුණු දේ අපෙන් නොලැබුණොත් විශාල වශයෙන් අපිත් එක්ක වෛරයක් ඇති වෙන්න පුළුවන් කාලයක් යනකොට. අපි ඒක තේරුම් අරගෙන වැඩ කරන්නේ අපේ අවුරුදු 5 ඇතුළත අනිවාර්යයෙන්ම මාධ්‍ය සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ දේවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු කරනවා. අපි ලබන සතියේ නැත්නම් ඊළඟ සතියේ වෙනකොට මේ රටේ සංවර්ධනයේ ඉහළම ක්‍රියාමාර්ග කීපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට මේ කාලේ ජීවත් වෙන සහන පැකේජය. ඒ සහන පැකේජය දෙනව බඩු 10ක. ඒක තීන්දුව කළා ඉවරයි. ඉතාමත්ම ඉක්මනට ජනතාවට ඒ සහන පැකේජය ලබා දෙන්න අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක්කට මෙහා පැත්තේ හැම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට බලත් පාලන ආයතන නියෝජිතයෙකුටම මිලියන 5ක ලක්ෂ 50ක මුදලක් තමන්ගේ කොටස සංවර්ධනය කරන්න මුදල් යවනවා. හැම මහජන නියෝජිතයෙකුටම ගමක වැඩක් කරන්න පුළුවන්. මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිය දුහරේ දියුරුම් දුන් චමල් රාජපක්ෂ මහතා අද දින සිය දුහරේ රාජකාරිය ආරම්භ කළා. ඒ ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් රෝහිත අබේගුණවර්ධන මහතා අද සිය දුහරේ රාජකාරී ආරම්භ කළේ දෙමළකොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී. 2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2019 දක්වා මේ අමාත්‍යංශය තුළ රජයේ අමාත්‍යවරුන් විසින් කර ඇති අක්‍රමිකතා සහ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලියන් ඔවුන්ගේ තනි තීන්දු මත ගත්තා වූ ක්‍රියාදාමයන් පිළිබඳව ඉදිරියේදී අපි මේ රටේ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුගේ ඉතිහාසයේ කරපු වැරද්ද නිවැරදි කිරීම අපේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. ජනතාවට සුබවාදී ජනතා සේවයක් ඉටු කරන්න අපි බොහොම පැහැදිලිව බලාපොරොත්තු වෙනවා. මේ අතර කෙහෙලි රඹුකැල්ල මහතාද අද පෙරවරුවේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිය දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මේ රටේ තවදුරටත් ණය අරගෙන මේ රට ඉදිරියට ගෙනියන්නට බෑ. ආයෝජන හරහා මේ රට ඉදිරිය ගමනක් යන්නට අපට අවස්ථාව ලබා දෙ යුතුයි. ඍජු ආයෝජන ලබා ගන්න රටට අවශ්‍ය කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි රටේ ජාතික ආරක්ෂාව.
දෙවනි කරුණ තමයි දේශපාලන ස්ථාවරය. දේශපාලන ස්ථාවරය නැති රටකට එන්නේ නැහැ කාටවත්. රාජ්‍ය ආරක්ෂාව නැති රටකට එන්නේ නැහැ. මේ රටේ ණය ගැනීම දැන් උපරිමේ පෞගිය ආණ්ඩුව ට්‍රිලියන 7.32 එකක් තිබ්බේක ට්‍රිලියන 14කට ආසන්න ප්‍රමාණයකට. තවදුරටත් ණය අරගෙන මේ රට යපුම් රාජ්‍යයක් බවට පත් කරන්නට බෑ. විදේශ ආයෝජන හරහා තම පමණයි මේ ඉදිරියට යන්නේ. සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය මාත්‍යවරයා ලෙස දියුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු මහතාද අද පෙරවරුවේ සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. පහුගිය කාලේ බිලියන 4 මාර්ග මුදලින් 70%ක්ම සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට වෙන් වෙලා තිබ්බත් ඒක පහුගිය කාලේ වියදම් කරලා තිබ්බේ නෑ. බිලියන 1කමාරක් ආයෙත් ට්‍රෙෂරියට ගිහිල්ලා තිබ්බා. ටුවරිසම් ප්‍රමෝෂන් කියලා තනිකර බොරු කරලා දෙන්නේ. අපි කනගාටු වුණා ශ්‍රී ලංකන් ගුවන් සේවය පහුගිය රජයේ සම්පූර්ණයෙන්ම යුරෝපේ ගමන් නැවැත්තුවා. ඉදිරි කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා ඒව යථාවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පුටු රත් කරන්න නෙමෙයි. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න. අමාත්‍යංශ කිහිපයක්ම හෙබි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද දින තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිය දුහුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ බත්තරමුල්ල පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී. සුදුසාට සුදුසු තැන ලැබිලා තිබෙන පත්වීම් විශාල ප්‍රමාණයක් ලබා දීලා තිබෙන මේ ආයතනයේ මේ බුද්ධිමතුන්ගෙන් විද්‍යුතුන්ගෙන් ගෞරවනීය සේවාවක් මව්බිමට ලබා ගැනීම සඳහා වෙන අගකීම තමයි අපිට ඉෂ්ට කරන්න පැවරිලා තියෙන්නේ කියලා මම හිතන්නේ. අනාගතයේ තීරණය කිරීම සඳහා අතිශයින් වැදගත් ආයතන රැසක් කාර්යයන් මේ අමාත්‍යංශය යටතේ පවතින සම්ප්‍රදායිකව පැවතුන ක්‍රමවේදයන්ට වඩා වෙනස් කඩිනමින් මේ වැටිලා තිබෙන රට ගොඩ ගන්න පුළුවන් වෙන ආකාරයට වඩා ඵලදායකවත් කාර්යක්ෂමව මෙම ආයතනයේ මෙහෙවීම පිළිබඳ වගකීම අපි ලේකම්තුමා ඇතුළු විද්වත්තුන්ට පවරා දෙන්න තමයි අදහස් කරන්නේ. රටට ආදරය කරන නායකයෙක්ගේ යටතේ පවතින මේ රජයේ යටතේ සාධනීය වෙනස්කම් සිද්ධ නොවුනොත් මීට පසුව ලංකාවේ වෙනස්ක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. එමෙන්ම පරිසර රාජ්‍ය මාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජයන්ත සමරවීර මහතා අද පෙරවරුවේ සිය දුහුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ පරිසර අමාත්‍යංශයේදී. මේ අතර අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රංජිත් සිඹලාපිටිය මහතා අද සිය දුහුරේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කළා. ඒ බත්තරමුල්ල ඉසුරුපායේදී දවසල අවධානය බොහෝ යොමු වෙලා තියෙන කාරණාවක් තමයි නිලැන්දුම් සහ සපත්තු ලබා දීම. නව පාසල් වාර්ය 2020 ජනවාරි 2 පටන් ගන්න ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වවුචර් ක්‍රමය මේ වතාවෙත් වහම ක්‍රියාත්මක කරන්න. පාසල් ආරම්භල සති දෙකක් ඇතුළත මේ දරුවන්ට පාසල කිසිදු තදබදයක් නැති වෙන ආකාරයට නිලැන්දුම් සහ මේ සපත්තු වල වවුචර් පත් උන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පෙළපොත් මේ වෙනකොට අපි පුළුවන් තරම් රජ ආයතන වලින් උපරිම ප්‍රමාණයක් මුද්‍රණය කරන අතරේ ටෙන්ඩර් කැඳවීමෙන් පෞද්ගලික ආයතන වල ලබා දීලා තියෙනවා. එනකොටත් 85% මේ පෙළපොත් අපි පාසල් වලටම ලබා දීලා තිනවා. ඉතුරු 15% පාසල් පටන් ගන්න පෙර ලබා දීමට අපි සියලු කටයුතු කරනවා. වරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යපාබේ වර්ධන මහතාද සිය දුහුරේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කළා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට පැමිණි තේ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද අද දින සිය දුහුරේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කරනු ලැබුවා. කිසිදු අක්‍රමිකතාවයකින් තොරව සුරක්ෂා රක්ෂණාවරණය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා පවසනවා. ඊයේ පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සුරක්ෂා රක්ෂණාවරණය සහ ටැප් පරිගණක ලබා දීම තාවකාලිකව අත්හිටුවමින් පරීක්ෂණ ආරම්භ කරන බවට ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර සිටියේ සුරක්ෂා රක්ෂණාවරණය ඉතා විධිමත් ලෙස තවදුරටත් ඉදිරියට ලබා දීමට කටයුතු කරන බවයි. අධ්‍යාපන අමාත්‍යංශයේ සුරක්ෂා රක්ෂණයේ පිළිබඳ මහා පළකල අදහසක් වෙනස් ආකාරයකට අර්ථ නිරූපණය වෙලා තිබෙනවා. ඉතා පැහැදිලි ලෙස අපේ රජයේ විසින් දරුවන්ට ලබා දීලා තියෙන රක්ෂණයත් ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රතිලාභත් අබමල් රේණුවකින් තරම්වත් අඩු කිරීම සඳහා කිසිදු මැදිහත් වීමක් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. මේදී සිද්ධ වෙලා තිබෙන්නේ සුරක්ෂා රක්ෂණය අවසන් වෙනවා 30 වෙනිදාට නොවැම්බර් මාසේ. හිටපු අමාත්‍යවරයා ටෙන්ඩර් කැඳවීමකින් තොරව තව කාල පරිච්ඡේදයේ දික් කළා තියෙනවා මාස 6කට. ටෙන්ඩර් කැඳවීමකින් තොරව එසේ දික් කිරීම නීත්‍යානුකූල නැහැ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරලා තියෙනවා ඩලසලපිරුම් මැතිතුමා මේ පිළිබඳ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් පුද්ගලික රක්ෂණයනුත් සමග කඩිනමින් සාකච්ඡා කරලා ඒ සඳහා කමිටුවක් පත් කළා. මේ රක්ෂණ ආවරණය අඛණ්ඩව ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ලෙසත් වඩා විනිවිද පේන ආකාරයෙන් යුතුවත් ඉතා හොඳින්
ක්‍රියාත්මක. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතාද අද දින සුරක්ෂා ආරක්ෂණාභරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම සුරක්ෂා ආරක්ෂණාභරණය රක්ෂිතයි. මිලියන 4කට අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා ආරක්ෂණාභරණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කොට ඇතැයි අද දින ඇතැම් ජනමාධ්‍යවලද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුලද පළ වී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය හා වගකීමෙන් තොර බව අවධාරණය කරන්නෙමි. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා ආරක්ෂණාභරණය හැඳින්වීමට මා කිසි විටකත් නොපැකිලෙමි. අමාත්‍ය ධුරයේ වගකීම් බහරගත් මොහොතේ ජනමාධ්‍ය හමුවේද මම එය අවධාරණය කළෙමි. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය ඵලදායි ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශ්වවේදී සිදු වූ සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරුකොට ජාතිය දරුවනට උපරිම ප්‍රතිලාභ හිමිවනසේ ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුව ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවයකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බහර ගනු ලබන්නේ ගෞරවයෙනි. මාධ්‍ය නිවේදනය උපුටා ගැනීම අවසන්. අත්සන් කළේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ සියලු දෙනාට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතාව ඉතාම නිවැරදිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේර ගැනීමේ ව්‍යාපාරය කියලා හදාගත්ත මූ සංවිධානයට පිළිතුරු දීලා තියෙනවා. ඒ පිළිතුර ප්‍රමාණවත් කියලා මම හිතනවා. අපි දෙන්න ඕනේ නැහැ වාචිකව ආයේ උත්තර දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. පක්ෂයේ විනය ක්‍රියාමාර්ගම් උල්ලංඝනය කරන පක්ෂයේ තීරණ වලට පටහැනි කවර හෝ පුද්ගලයෙක් ඉන්නවාද ඒ සඳහා වූ නිශ්චිත වූ පාරදෘශ්‍යභාවයකින් යුක්ත පරීක්ෂණයකින් පස්සේ පක්ෂය ඔවුන්ගිට සාකච්ඡා කළා, අවස්ථාව දුන්නා, නැවත සාකච්ඡා කළා, අවස්ථාව නිශ්චිත ක්‍රියාමාර්ග පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව තමයි පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගන්නේ. මම කියන්නේ පෞසේ අමතුමාට ගත තීරණයක් ඒ වගේ එකක් ඉදිරි දිනවලදී තවත් ඒ වගේ පක්ෂයේ විනය කඩ කරපු අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ජනාධිපතිතුමා නැවතත් පාර්ලිමේන්තුවට එන්න මෙහෙමයි එක එක කටකතා නම් තින් වලට උත්තර දෙන්නම් මට බෑ. අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපතිතුමා දේශපාලන කටයුතු වලට ක්‍රියාත්මක වෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිතුමා. එතුමා ඒ පක්ෂයේ නායකත්වය දෙනවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට, පක්ෂයේ මාධ්‍යම කාර සභාවට, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට. ඉතින් මම හිතන්නේ අපට පුළුවන් වෙයි ඉදිරියේදී එතුමාගේ සක්‍රීය සහභාගීත්වය හරහා නව ජයග්‍රහණයේ වඩා යහපත් අර්ථයක් දක්වා ගෙන යන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න එතුමාගේ හැකියාව ලැබේ. යහපාලන ආණ්ඩුව පැවති සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන්ට නිසි සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව යුක්තියට හඬක් සංවිධානය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට වෙමින් එම සංවිධානයේ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනකන් තිබුණ මේ යහපාලන ආණ්ඩුව තමයි මා හිතන්නේ දේශපාලන පළිගැනීම කලාවක් නම් ඒ දේශපාලන පළිගැනීමේ කලාවේ පිකාසු තමයි යහපාලන ආණ්ඩුව. කැබිනට් පත්‍රිකාවට අනුව අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ බලයලත් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට මේ කැබිනට් පත්‍රිකාවෙන් ඉදහසට ලබා දීලා තියෙනවායි කියලා. අපි ඒ වෙනුවෙනුත් අලුත් ආණ්ඩුවට බලපෑම් කරනවා, බල කරනවා, ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙන්න අපි විශ්වාස කරනවා. සාධාරණ යුක්තිය මේ පළිගැනීමට ලක් වූ පිරිස් වෙත ඉටු කරන්නයි කියලා. මේ සියල්ල සම්බන්ධයෙන් ඉතාමත් පාරදෘශ්‍ය සහ නිවැරදි ක්‍රමවේදයක් තුළින් නිවැරදි කරනු ඇතැයි අලුත් රජයෙන්, අලුත් ජනාධිපතිතුමාගෙන්, අලුත් අගමැතිතුමාගෙන් අපි ඉතාම ගෞරව පුරස්සරව ඉල්ලා සිටිනවා. මේ කමිටු සකස් කළාට පමණක් වැඩක් නැහැ. මේ කමිටු වලට එන සමාජිකයෝ දැනගන්න ඕන සැබෑ වින්දිතය කවුද, සැබෑ ප්‍රශ්නය මොකද්ද, සැබෑ ලෙසම මේ ක්‍රියාවලිය කුමක්ද සිදු වෙලා තියෙන්නේ කියන පිළිබඳව අධ්‍යයනය කළා සැබෑ ලෙස කෙටි කාලීනව මේ අයට උත්තර ලබා දෙන්නේ. මේ අවුරුදු පහ ඇතුළත කුමන හෝ තැනක දේශපාලන පළිගැනීම ලක් වුණා නම් කුමන හෝ කෙනෙක් ඒක රාජ්‍යාංශය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, නිදහස් පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම ඔබගේ තොරතුරු රැගෙන එන්න අපි ඒ ඉදිරිපත් කරන්න ඕන තැන්වලට අපි ඉදිරිපත් කරනවා. දැනටමත් අපි ළඟ තියෙන තොරතුරු සමු සංසන්දනය කළා අවශ්‍ය විදිහට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කරනවා. ඒ අනුව සියලු දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා නැවත වතාවක් ඔබට කුමන හෝ අසාධාරණයක් සිදු වුණා නම් කරුණාකරේ සඳහා ඔබ ඉදිරිපත් වන්න. 2025 වර්ෂයේ වන විට HIV AIDS වලින් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම ඉලක්කය බව විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා පවසනවා. එයද කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
ඉබෝලා වෛරසයට පමණක් දෙවැනි වන මේවන විට ලෝපුරා පුද්ගලින් මිලියන 25කගේ පමණ ජීවිත පිළිගත් ඒඩ්ස් රෝගය නිවාරණය කිරීම සඳහා විවිධ වැඩසටහන් ලෝපුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලෝක ජනගහනයෙන් මිලියන 36ක් පමණ මේවන විට HIV ආසාදනය වූ පුද්ගලින් වන අතර ශ්‍රී ලංකාව තුළ HIV ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 3500කට ආසන්න බවයි වාර්තා වන්නේ. එමෙන්ම HIV ඒඩ්ස් වෛරසය වැළඳීමේ ප්‍රවණතාවය මේවන විට ඉහළ මට්ටමක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර HIV ඒඩ්ස් අවදානම් කලාප අතර අධි අවදානම් කලාප ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින බවයි වාර්තා වන්නේ. ඒ එම ප්‍රදේශවල සිටින ජනගහනය බහුල වීම බවයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මේ අතර HIV ඒඩ්ස් රෝගය මර්ධනය කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. HIV කියන්නේ වෛරස් එකක්. මේ වෛරස් එක ආසාදන වෙන ක්‍රම ප්‍රධාන වශයෙන් ලිංගික සම්බන්ධතා, මවගෙන් දරුවාට සහ රුධිරයමගින්. මේ වෛරස් එක ආසාදන වුණාට පස්සේ වෛරස් එක ප්‍රධාන වශයෙන්ම පහර දෙන්නේ අපේ ප්‍රතිශක්ති පද්ධතියට. ක්‍රමානුකූලව වසර ගණනාවක් පුරා ප්‍රතිශක්තිය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙනවා. ඉතින් වැදගත් වන්නේ මේ පුද්ගලයා හඳුනා ගන්න තියෙන එකම පළමුවත් දෙවනුවත් තෙවනුවත් කළ යුත්තේ රුධිර පරීක්ෂාව පමණයි. ඇත්තටම අපිට සම්පත් තියෙනවා සීලම මූලික රෝහල් වලට HIV හඳුනා ගැනීම පරීක්ෂණ දීලා තියෙනවා. මේ ප්‍රතිපලයකට රෝගීන් හඳුනා ගැනීම ඉහළ යනවා. එමගින් මේ රෝගීන් අපේ සේවාවන් කරා ගෙනෙමේ හැකියාව තියෙනවා. එමගින් අර රෝගීන් තුළ තියෙන වෛරසය සීරෝ කිරීමටත්, එමගින් ඒගොල්ලොන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට සහ ආසාදන තත්ත්වය වළක්වා ගැනීමට මහඟු කාර්යභාරයක් කරනවා. අපි දැන් කෑගල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් HIV ආසාදයන් දල වශයෙන් 100කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. නමුත් අපිට වැදගත් වන්නේ පසුගිය මාස 2-3 තුළ අපිට හඳුනා ගන්න පුළුවන් වුණා විශාල ප්‍රමාණයක්. ඇත්තෙම අපි අගය කරන්න ඕන ප්‍රජාවගේ සහභාගීත්වය සහ ඒගොල්ලන්ගේ ආකල්ප ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීම පවතිනවා. ඒඩ්ස් සුව කළ හැකිද කියන ප්‍රශ්නයට උත්තරය ඒඩ්ස් සම්පූර්ණයෙන්ම මනා ලෙස කළමනාකරණය කර ගත හැකි. අපිට වැදගත් වන්නේ හඳුනා ගැනීම පමණයි. මේ ඒඩ්ස් රෝගය සුව කිරීම සඳහා අපිට සංකූලතාවයන්ගෙන් තොරව ජීවත් වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර දැන් නොමිලේ අපේ රජයේ ඒ අදාළ ආයතනවල අපි සූදානම් කරලා තියෙනවා. අපි 33 කාමරේ කිව්වා, ඊළඟට ලිංගික රෝග පිළිබඳ අංශය කියලා කිව්වා. අපි මේ නම් සියල්ලක් වෙනස් කරලා අපි දැන් අලුතෙන්ම පාවිච්චි කරන නම සහන සේවා පියස. අපි ඒ පණිවිඩය අපි ජනතාව වෙනුවෙන් සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර තිබෙන පරිසර ආරක්ෂණ සහ අලංකරණ වැඩපිළිවෙල යටතේ අද දිනේ නගර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා ක්‍රියාත්මක කරන පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණ වැඩසටහනට සමගාමීව නාවලපිටිය නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. නාවලපිටිය පොලිසියේ පරිසර ඒකකයේ සහ නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථරියතුරන් වෙළඳ ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක් වී සිටියා. නාවලපිටිය නගරය පුරා මාර්ගය දෙපස බැහැර කර ඇති කැලිකසල එක් රැස් කිරීම සහ මාර්ග අභියස තාපකල අලවා ඇති පෝස්ටර් හා දැන්වීම් ඉවත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර කොටගල ප්‍රාදේශීය සභාව දිමුල්ලපතන පොලිසියේ පරිසර ඒකක එක්ව සංවිධානය කළ හැටන් කොටගල නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොටගල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සේවකීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිදු කෙරුණා. කුරුණෑගල නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද උදෑසන කුරුණෑගල පොලිසියේ කුරුණෑගල නගරාධිපතිතුමන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ස්ථාන කේන්ද්‍රකර ගන්මින් පොදු ස්ථානවල පවතින කැලිකසල ඉවත් කිරීමේ වැඩසටහන සමගාමීව මාතර වෙරළ තීරයේ පිරිසිදු කිරීමක් ඊයේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. සංචාරක ආකර්ෂණයක් සහිත බෙන්තර වෙරළ තීරයේ පිරිසිදු කිරීම අද උදෑසන සිදු කෙරුණා. ඊට බෙන්තර පොලිසිය සහ බෙන්තර ප්‍රාදේශීය සභා සංචාරක මග පෙන්වන්නන් සහ ත්‍රිරෝද රථරියදුරන්ද එක්ව සිටියා. සිය
සියත ප්‍රධාන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. යලිතමු රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.